සංගීත කතාවට ආදරය කරනවව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ මහීලගේ සංගීතයේ සිද්ධ වෙන කලබලයක් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමති නම් එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න, ෂෙයා කරන්න කියලායි ඉල්ලන්නේ. ඉතින් ඔයා මේ වෙනකොට දන්නව මේ දවස්වල තිසංකගේ නායකත්වය ඇතුව තමයි මේ මහීල වැඩ කටයුතු කරන්නේ. මොකද ඉතින් මහී නායකයා වුණාට මහීට මේ වෙලාව වෙනකොට එහෙම හිතාමතා වැඩ කරන්න පුළුවන් තත්වයක් නෙවෙයි තියෙන්නේ. ඇත්තටම අසෙන්ට දවස ගානව වෙන කරදරත් එක්ක මේ වෙලාවේ මහී ගොඩක් කලබල වෙලා ඉන්නේ. ඉතින් කොහොම හරි තිසංක දන්නවා ඒ ඉතින් ආදරේ හැටි කියලා. ඉතින් ඒ නිසා තමයි තිසංක කියන විදියට ඇත්තට මහීලට වැඩ කටයුතු කරන්න සිද්ධ වෙනවා. කොහොම හරි ඉතින් පුහුණුවීම් කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් කොහොම හරි මේ කට්ටිය ඔක්කොම එකතු වෙලා මේ පුහුණුවීම් කටයුතු කරලා සුපිරියටම මේ සංගීත පවත්වයි. මොකද MJ ධනුෂ්කරහා ලැබුණ මේ අවස්ථාව නැති කරගන්න මේ කට්ටිය සූදානම් වෙන්නේ නැති වෙයි. ගොඩක් දුරට මේ සංගීතය මේ හැමෝගෙම ජීවිත වෙනස් කරන්න සමත් වෙයි කියලත් අපිට විශ්වාස කරන්න පුළුවන්. කොහොම හරි මේ හැමදේමත් එක්ක දැන් කාලයක් තිස්සේම බලාපොරොත්තුෙන් හිටියා මහීල හොඳ සංගීතකට සහභාගී වෙනවට. ඇත්තටම සංගීත කීපයක් ගැහුවා තමයි. හැබැයි මේ සංගීතය ඊට වඩා ලොකු සංගීතයක්. ඉතින් කොහොම හරි ගෙදර හැමෝටම විතරක් නෙවෙයි අසේන්ට 100ට පවා ගොඩක් ආඩම්බර වෙන සතුටු වෙන්න පුළුවන් සංගීතයක්. ඉතින් කොහොම හරි මහී කැමති අසේනිත් මේ සංගීතයට සහභාගී වෙනවා නම් ඒ වුණාට ඉතින් අසේනින්න තත්වෙත් එක්ක අසේනට ඒ සඳහා සහභාගී වෙන්න පුළුවන්ද කියලා ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒ වුණාට අසේනි මේක වටිනාම අවස්ථාවක් කරගෙනයි ඉන්නේ. ඉතින් අසේනි දන්නවා මහී ගොඩ යන්න ඕනේ. එහෙම ගොඩ ගියොත් තමයි තමන්ගේ ආදරේ සාර්ථක කරගන්නත් පුළුවන් වෙන්නේ. අනිත් එක තමයි මහීගේ දක්ෂතා එළියට ගන්න පුළුවන් වෙන්නේ. කාලකට කලින් ওই කල්නලයි කට්ටිය යාළුවෝ සෙට් එක බත් බෑන්ඩ් එකේ හිටියට අද වෙනකොට මහල්ට ස්ටුඩියෝ එකක් පවා තියෙනවා. හැබැයි ඉතින් කල්නලාට තිබුණු ස්ටුඩියෝ එක අහිමි වෙන්නයි යන්නේ. ඉතින් කෙසේ වෙතත් මේ හැමදේමත් එක්කම දැන් මේ සංගීත අනිවාර්යයෙන්ම අසේනිත් එනවා. මොකද දැන් ওই කල්නලගේ යාළුවෝ සෙට් එක රොකි නයන මෙන්න මේ කට්ටිය සූදානම් වෙන්නේ මේ සංගීතේ කඩාකප්පල් කරන්න. හැබැයි ඒ සෙල්ලම් හරියන එකක් නැහැ. මොකද අසේනිත් ඉන්න නිසා කල්නට කිසිම දෙයක් මේ සඳහා කරන්න බැරි වේවි. එතකොට අනිවාර්යෙන් මේ කට්ටිය නොන්ඩ් වෙලා යන හැටිත් අපිට සංගීත හරහා දැක බලා ගන්න ලැබේවි.